මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලංකා කංජ තෙල් නීතිගත සංස්ථාවේ ඉන්ධන මිල ගණන් ඉහළ දමා තිබෙනවා. එය අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 84කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල දැක්වෙන්නේ රුපියල් 338ක් ලෙසයි. ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 90කින් ඉහළ දමා ඇති අතර එය අනුව ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 373ක් දක්වා ඉහළ දමා තිබෙනවා. ඔටෝ ඩීසල් ලීටරයක් රුපියල් 113කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල දැක්වෙන්නේ රුපියල් 289ක් ලෙසයි. සුපර් ඩීසල් ලීටරයක මිලද රුපියල් 75කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල දැක්වෙන්නේ රුපියල් 329ක් ලෙසයි. මීට දින දෙකකට පෙර IOC සමාගම විසින් සිය ඉන්ධන මිල ගණන් ඉහළ දැමීමට පියවර ගත්තා. සිපෙට්කෝ ඉන්ධන මිල ගණන් ඊයේ රාත්‍රියේ සිට ඉහළ දැමීමත් සමග සිපෙට්කෝ සහ IOC ඉන්ධන මිල ගණන් සම මට්ටමකට පැමිණ තිබෙනවා. සිපෙට්කෝ ඉන්ධන මිල ගණන් ඉහළ දැමීමත් සමග ලංකා කංජ තෙල් නීතිගත සංස්ථාව විසින් පනවා තිබූ ඉන්ධන නිකුත් කිරීමේ සීමා ඉවත් කර ඇති බවයි අප කළ විමසීමකදී එම සංස්ථාවේ උසස් නිලධාරියෙකු ප්‍රකාශ කළේ. එමෙන්ම බූලි සහ කෑන් වලට ඉන්ධන නිකුත් කිරීමේ තහනමද ඉවත් කර තිබෙනවා. ඉන්ධන මිල ගණන් ඉහළ යාමත් සමග ප්‍රදේශ රසක පෞද්ගලික බස් රථ ධාවනය නතර කර දමා තිබෙනවා. ධාවනයෙන් ඉවත් වූ බස් රථ රියදුරන් ඇතුළු පිරිස් ප්‍රදේශ රසක මාර්ග අවහිර කරමින් විරෝධතාවලද නිරත වුණා. ඉන්ධන මිල ඉහළයාම හමුවේ බස් රථ රියදුරන් හිමිකරුවන් ඇතුළු පිරිස් ආරම්භ කර තිබෙන විරෝධතා පාලනය කිරීමට අපෝසත්ව ඇති බවයි පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමේ සභාපති ගැමුණු විජේරත්න මහතා ප්‍රකාශ කළේ. විශේෂයෙන් මම එයාට දැනුම් දුන්නා මට බස් රථ සේවක මාර්ග හිමිකරුවන් මේ මොහොතේ පාලනය කර ගැනීමට ඉතාමත් අවශ්‍යතාවය තියෙනවා. සමස්ත ලංකාවේම බස් රථ ධාවනය බොහෝ ප්‍රදේශවල නවත්තලා තියෙනවා. ඒ නැවතුමට කමන්නේ නැහැ. මම දෙගින්දකටම කිව්වේ එයාට විරෝධය පාන්න එපා, ජනතාවට පීඩාවට පත් වෙන ආකාරي විරෝධ පාලන සූදානම් වෙන්න එපා. මොකද ප්‍රජාතන්ත්‍රයේ ප්‍රජාතන්ත්‍ර ක්‍රියාවලට ඇසුරෙන්න එපා. මට මේ මොහොතේ මට පාලනය කර ගැනීමට අත්‍යවශ්‍යයි. මොකද ඉන්ධන වැඩි වීම තුළ AI විශාල පීඩාවකට පත් වෙලා තියෙනවා. මේ අතර ඉදිරියේදී පැවැත්වෙන වාර්ෂික බස් ගාස්තු සංශෝධනයේ හමුවේ අවම බස් ගාස්තුව දෙගුණයකින් ඉහළ දැමීමට සිදුවන බවයි සභාපතිවරයා ඊයේ මාධ්‍ය වෙත ප්‍රකාශ කළේ. බස් ගාස්තු සංශෝධනයක් අනිවාර්යයෙන්ම අත ළඟ එනවා. ඒ කියන්නේ වාර්ෂික සංශෝධනය අත ළඟ එනවා. එතකොට අවම ගාස්තුව දෙගුණයක් වෙන්න බොහෝ දුරට ඉඩකඩ තියෙනවා. ඉන්ධන මිල ඉහළ දැමීමත් සමග පොදු ප්‍රවාහනයේ ගාස්තු සංශෝධනයක් පිළිබඳව අවධානය යොමු කර ඇති බවයි ප්‍රවාහන අමාත්‍ය දිලුම් අමුණුගම මහතා අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ප්‍රකාශ කළේ. අද දහවල් වරුවේ අපි පෞද්ගලික බස් රථ සංගම් එක්ක අපි සාකච්ඡාවක් තියෙනවා. ඒ සාකච්ඡාවේ ප්‍රතිඵලය අනුව අපි අද දවස ඇතුළත යම් විසඳුමක් අපි ලබා දෙන්න කටයුතු කරනවා. කිසිම අවශ්‍යතාවයක් නැහැ ඉන්ධන වැඩිවීමත් සමග අද දිනේ වෙනකොට උද්ඝෝෂණ වලට යන්න අවශ්‍යතාවයක් ඇත්තේ නැහැ. මෙතෙක් ඉන්ධන මිලට සාපේක්ෂව යම් සාධාරණයක් අපි බස් ව්‍යාපාරය සඳහා පොදු ප්‍රවාහනය සඳහා ගාස්තු සංශෝධනය කිරීම හරහා අපි කරලා තියෙනවා. ඒකට පරණ ගාස්තුල ධාවනය කරන්න බෑ කියන කාරණේ අපිට පැහැදිලි. ඊයේ දිනේ ඉන්ධන වැඩි වුණාම අද උදේ වෙනකොට අපිට නව ගාස්තු සකස් කරන්න බෑ. එහෙම කරන සිරිතකුත් නැහැ. ඉන්ධන සාධාරණ පොදු ප්‍රවාහනය සඳහා දෙන්න පුළුවන්ද කියන එක පිළිබඳවත් අපි සාකච්ඡා කරන්න තීන්දුව කළා. ඉන්ධන මිල ඉහළ යාම හමුවේ ත්‍රිරෝද රථ රියදුරන්ද බරපතල අර්බුදයකට ලක්ව තිබෙනවා. ඉන්ධන මිල ඉහළ ගිහින් තියෙන විදිය නම් අර සලකුණේ හැටියටම
හෙළුවෙන් ගිනි තියාගෙන යන විදිහට ඇවිල්ලා තියෙනවා. ඊයේ පොලිමේ ගිහිල්ලා පැයකමාරක් ඉඳලා රුපියල් 254ට පෙට්‍රල් ගහගෙන ඇවිල්ලා උදේ නැගිට්ටාම මෙන්න දැන් කියලා 338යි කියලා. එතකොට අපේ ත්‍රිවිධ දුරන් නිරන්තරයෙන් ආවා. දැන් ගාස්තුවට මොකද කරන්නේ? අපිට බැරි වෙනවා නිශ්චිත ගාස්තුවක් කියන්න. එම නිසා අපි එදා කිව්වේ තමන්ට කැමති ගාණක් දාගෙන දුවන්න. මගියාත් එක්ක ගණන් කතා කරලා දෙන්නට සෑහෙන ඉඩපත් වෙන්න පුළුවන් ආකාරයේ ගාස්තුවක් දාගෙන දුවන්න. ගාස්තු මීටරේ කියලා නොසලකා දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.